பலுங்கல அவருத்தி புனத்தாப்பன் வந்து சட்டம் ஒட்டரக்க வந்தனாதாரின் அப்ப இத்தையெல்லாம் நடப்பிடு அது எக்கடனால ராமநாயக மாத்தையா ஜெயல ராமநாயக மாத்தையா தேவடி பஸ்ஸுக்கு இன்னுத்தாப்பன் ஒட்டரக்க வந்தனாதாரு சிதகாரு அபி அப்ப இரகாரு ද පටන්ගන්න පටලැවිල්ලකින් පටලැවිල්ලක් තියෙනවා ඉතින් ඇත්ත වශයෙන් දැන් ඔය පහුගිය නමවෙනිදා සිද්ධ වුණානේ අර සාමකාමී අරගලයට පහර දීම. එතකොට දැන් ඒ සාමකාමී අරගලයට පහර දීම සිද්ධ වෙද්දී අවසානයේදී කොහොම හරි මේ බන්ධනාගාරයේ සිරකරුවන් පවා එතෙන්ට කොටු වෙලා තිබුණ තත්ත්වයක් නේ තිබුණේ. ඉතින් ඕකේ හා හූ ආවා බන්ධනාගාර රැඳවුවන්ව මේ සාමකාමී උද්ඝෝෂණයට පහර දෙන්න ආවා. එහෙම කියන චෝදනා එහෙම ආවා ඉතින්. මොකද දැන් මේ පහර දීමේ සිද්ධිය වුණායින් පසුව ලංකාවේ පිට පළාත්වලට ගමන් කරපු වාහන පුජ්‍යලින් පිළිබඳව විශේෂ පරීක්ෂා කරන්න කට්ටියක් ආවනි පාරට. ඉතින් ඔවුන් තමයි මේ හොයාගත්තේ මෙන්න මෙහෙම මේ රැඳවියෝ පිරිසක් කොහෙද ගිහිල්ලා කට්ටියක් මේ එන්නේ කියලායි ප්‍රශ්නය මතුවලා තිබුණේ. අන්න එතකොට දැන් ඔය ප්‍රශ්නේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විමසීමක් කරන්න අවශ්‍යයි. අපි අද ඉක්මනට යනවා මේ වැඩේට. ඒ කියන්නේ දැන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහත්මයාගෙන් අපි මේ සම්බන්ධයෙන් නිමසුවා මොකද්ද මේ තත්ත්වය කියලා. Hello. බන්ධනාගාර කොමසාර ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහත්මයා. ඔව්. මම චාමික net fm රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකෙන්. ඔව් චාමි. කතා කරන්න පුළුවන්ද පොඩ්ඩක්? හරි. ඔව්. අර සිද්ධිය වටරැක සිද්ධිය සම්බන්ධයෙන් තමයි දැනගන්න අවශ්‍යය. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාර ජෙනරාල් වරයා විදිහට ඔබගේ පිළිතුර මොකක්ද? මේ රැඳවියෝ ඇත්තරම අපි දෛනිකව වැඩසහන සමය මත පෞද්ගලික ආයතන වලට අපි යවන රැඳවියෝ. එතකොට මේගොල්ලෝ ඒ ආයතන වලට ගිහිල්ලා විශේෂයෙන් ඉතිරිල් චේත්‍රයේ ආයතන වල මේ වැඩ කරලා හවස නැවත වටරක බන්ධනාගාරට එළ රැඳවියෝ. ඉතින් ඇත්තරම මේක කිසිම අවස්ථාවක ඒ වගේ උද්ඝෝෂණයකට පාර දෙන්නවත් ඒ අවස්ථාවටවත් සහභාගී වෙන්න රැඳවියෝ නෙමෙයි මේගොල්ලෝ අර වැඩ ஆயத்தனவாதி කියන ආයතන රැඳවියෝ 105ක් ඒ වගේම බත්තරමුල්ලේ ආයතන රැඳවියෝ 46ක් වශයෙන් තමයි මේ රැඳවියෝ ඒ ස්ථානවලට එළියට පිටි. ඔන්න දැන් ඉන්නේ පෞද්ගලික ආයතන වලට ලබා දෙනවා සේවකයන්ව කියලානේ. බන්ධනාගාරයට අපි නම් දන්න විදිහට සාමාන්‍ය සරල සමයක් දන්න මේ වරදක් කරලා නැත්නම් සැකකරුවෙක් ඉදිරියෝ සිරකරුවෙක් ඉදිරියෙන් බන්ධනාගාරගත වෙන්නේ. ඒ කෙනෙක්ගෙන් වැඩගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි කෙටි පැහැදිලි කිරීමක් කරලා ගියොත් එහෙම. ඒ කියන්නේ දැන් බන්ධනාගාර පුනරුත්ථාපනය කියලා විෂයක් වෙනම තියෙනවානේ. ඒක ලංකාවේ බන්ධනාගාරය වෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඉතින් දැන් කොහොම නමුත් මේ පුනරුත්ථාපනය සඳහා යොදවනවායි කියලා තමයි මේ ලයින් එක තියෙන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පෞද්ගලික ආයතනයක් මගින් කොහොමද සිරකරු සුපසාධනය කරන්න කියලා. එතකොට දැන් අන්න ඒ සම්බන්ධව ඔය බන්ධනාගාරේ පැත්තෙන් එහෙම අපිට තිබෙනවනේ තින් තොරතුරු ගලාගෙන ඉන්න තැන්. අන්න ඒ වගේ අදහසක් තමයි මේ බලන්නකෝ මෙන්න මේක වෙලා තින්නේ මෙහෙම. அப்படின்னு அது தவிர்த்து
මිනිස්සු කපනේ කියන්නේ මෙතන වැඩද අපේ මෙතන මිනිස්සු 100ක් කියන්නේ අන්න එහෙම විශාල බිල්ඩින් එකේ මාස්ටර් එකම පුරි වැඩ කරන විදිහට මේක දෙකකින් ඉල්ලනවා මෙයාලා ඒ තමයි වතරක වන්දනාකාරයට දෙනුම් දෙනවා අද අපට ඕන ඉරකරුවෝ 500ක් අද අපට ඕන ඉරකරුවෝ 200ක් එහෙම උදේට එයාලට දෙනුම් දෙනවා ඒ ආව එතනින් ඉරකරුවන්ව එවනවා එයාලගේ ආයතනයේ කොහොම වහනවල දාලා ඒ අවශ්‍ය ස්ථාන වලට ගිහිල්ලා පස්සනවා තමගින් දැන් මම අහන්න ආපු කාරණාව තමයි දැන් කොහොමද සිරකරුවෙක් විදිහට හෝ සැකරුවෙක් විදිහට ඉන්න කෙනෙක්ව මේ වැඩපළවල් වල වැඩර දාන්න තියෙන ක්‍රමවේදේ මොකක්ද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් සැකකරුවෝ පැත්තකින් තියන්නකෝ සිරකරුවෝ. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ සිරගත වෙලා දඬුවම් මිදින එහෙම පුද්ගලයෝ ඉන්නවනේ. එතකොට ඔවුන් යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාරයේ ගත කළොත් බන්ධනාගාර අධිකාරීවරයාට කොමසාරිස් ජෙනරාල් වරුන්ට එතකොට මේ කියන පුද්ගලයා ගැටලුවක් නැහැ. දැන් සමාජ ගත කරන්න හොඳ මට්ටමක ඉන්නවා. අන්න ඒ නිසා ඔහුට පෙර පුහුණුවක් වගේ අර හරියට. ඔව් පැහැදිලිද? ඒ කියන්නේ ඔහුට පුනරුත්ථාපනයක් වගේ. ඒක මහා සමාජයට ඔහු හුරු වෙන්න ඕන. වන්දනාගාර සංස්කෘතිය ඇතුළේ ඉඳලා ඇති දැන්. ඒක නිසා ඔහුව එළියට හුරු කරන පොඩි පුනරුත්ථාපන ක්‍රමයක් තමයි ඒක. හැබැයි සිරකරුවා සම්බන්ධව විශ්වාසයක් වන්දනාගාරයට ඇති වෙනවා නම් තමයි එහෙම දාන්නේ. මොකද දැන් එළියට අරගෙන ගියාට පස්සේ ඊට පස්සේ පැනලා ගියොත් එහෙම. ඔව් ඒ වගේම තරන්න කෙනෙක් නැති වෙනවා ඊට පස්සේ. නැත්තම් ඊට පස්සේ සායමයන්නේ වන්දනාගාර දෙපාර්තමේන්තුවේ. ඔව් ඉතින් ඒකේ සායම නම් ඉතින් ගියා ওই විදිහට සෑහෙන්න. දැන් ඊළඟ ප්‍රශ්නෙමත් වෙන්නේ චාමික දැන් ඒ වගේ ගන්න උදවියකින් සේවය ලබා ගන්න තියෙන මොනවාද? දැන් රාජ්‍ය ව්‍යාපෘති තියෙනවා. දැන් එතකොට ඒ වගේ රාජ්‍ය ආයතන වලින් කිසියම් ආකාරයක පුනරුත්ථාපනයක් හෝ නැත්නම් ඔවුන්ගේ සේවය ලබා ගැනීමක් කියන එක ඊතරම් ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් චාමික ඉස්මතු කරන ප්‍රශ්නය මේ පෞද්ගලික අංශයේ සේවය සඳහා කොහොමද සිරකරුවන් යොදාගත්තේ කියන්නේ. මොකද දැන් බන්ධනාගාරය සම්බන්ධ නීති රීතිවල අනුව තියෙන්නෙම ඔය රාජ්‍ය ආයතන වල සේවයන් වලට ලබා දෙන්න පුළුවන් සිරකරුවන් මේ පුනරුත්ථාපන වැඩපිළිවෙල යටතේ සහ ආගමික ස්ථානවලින් යම් අවස්ථාවක ඉල්ලනවා නම් අන්න එතනදී නොමිලේ ලබා දෙන්න පුළුවන් නේද? හැබැයි පෞද්ගලික ආයතනවල සේවයට ලබා දෙනවා කියන කාරණාව ඔය කියන බන්ධනාගාර රීති බන්ධනාගාර ආඥාපනත බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති මේ සියල්ල කඩ කරමින් යන එකක්. හැබැයි දැන් මෙතන පොඩි වෙන වැඩකුත් තියෙනවා. ඒ මොකද්ද? ඒ වැඩෙත් පස්සට අහන්න දෙනවා. අපි අහමුකෝ මුලින්ම එහේ එන තොරතුරු. එතකොට ඒ ඉරකාරයන්ට ගෙවීම් කරනවද? ගෙවීම් කරනවා. ඒක ඉරකාරයෝ රුපියල් 500යි. නිලධාරියෙකුට රුපියල් 1000යි. නිලධාරියෙකුට රුපියල් 1000ක් ඉන්නේ මොකද? ඒ දෙන්නේ අමතර සේවාවක්. ඒක ඉඳලා ඒ සන්තෝෂමත් කටියු දෙනවා. මොකද නැත්තම් කොහොමදරිදෝ කරනවා තේරෙන්නේ. දැන් ඔක එළියට රුපියල් 1000ක ප්‍රසිද්ධ රහතා. හරි. එතකොට දැන් ඉරකාරයෙකුට රුපියල් 500ක් දෙනවා කියන්නේ අත්තම සාමාන්‍යයෙන් 1000ක් 1500ක් වෙනවනේ අඩුම. ඔව් අඩුම දෙනවා. ඒකනේ මේ කොහොමදරිදෝ ඒ වුණාට හිරකාරයට යන්නේ නැහැ නේ එතනින් ගානක් ඕයි. ඔය කියන්නේ ඔහුගේ ශ්‍රමය හුරා කෑමක් සිද්ධ වෙයි. ඔව් සමිතර හුරා කෑමක් නෙන්න. බන්දනාගාර ආඥාපනයවත් කොහෙවත් නැහැ. මේ කුලියට හිරකාරයෝ දෙන්න කොලොම් කියලා. හිරකාරයෝ දෙන්න කොලොම් රජයේ ආයතන වලට දෙන්න පුළුවන්. ඔව්. උසාවිය වර්ධකාරී කියලා ආවර්තයේ හිරකාරවගේ මානව හිමිකම් මේ මනුස්සයාගේ තියෙන හැම දෙයක්ම මේ මනුස්සයාගේ තියෙන ජීවිතය රජයේ වගේ කියන්න ඕනේ සම්පූර්ණයෙන්. දැන් ඔය කුලිය වැටීමේදී කොහොමද උනෝ? ඒක වස්කීම කවුද ගන්නෙ? රජයේ ගන්නවද? මේ මනුස්සයාගේ මුළු ජීවිතේම ආරක්ෂා කිරීම අපි දැකලා ඉන්නවා. ඒක තමයි නීති මාලාවක් කරලා මේ නීති මාලාවට අනුව බන්දනාගාරයේ මේ දවස්වල ඉඳලාම සුද්ධ පාලනය කරන්න ගත්තා. බන්දනාගාර ආඥාපනය හදලා බන්දනාගාර ව්‍යවස්ථාපිත නීති හදලා බන්දනාගාර නීතියේ සරසම්කාරීව පාලනය කරන්න හදලා තියෙන එක මේ කොමසාරිස්ලා මේ අලුතින් ඇවිල්ලා මේ කටේ දුෂ්කරම තියෙන පුද්ගලෝ ටිකක් දාගෙන සෞභාග්‍යාන්ගේ කුලී හේවාය ඔක්කොම ලක්කේ නෙල්ලන හිරකාරයම ඔන්න දැන් බන්ධනාගාරයේ එහෙම තත්ත්වයට පත් වෙද්දී බන්ධනාගාර නිත්‍ය නියෝග 8F 9A කියන වගන්ති අදාළ වෙනවා මේ කියන කාරණාවේදී. එතකොට සාමාන්‍ය රීති 13 ආඥාපනතේ 15 වෙනි වගන්තිය මේ වගේ වගන්ති වලින් ආවරණය වෙන එකක් තමයි මේ වෙන පැත්තකට අරගෙන ගිහිල්ලා මේ කාරණාව තිබෙන්නේ. එතකොට දැන් හැබැයි ඉතින් නීතිය අර එහෙට මෙහෙට නැවෙන කතා තිබෙනවනේ. ඒවා ඉතින් කොයි කාලෙත් තිබුණා. මේ කාලෙත් එහෙමයි. දැන් ඔය සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ හිටපු කොමසාරිස් ජෙනරාල්වරයෙකුටත් අපි කතා කරා. ඒ චන්ද්‍රරත්න පල්ලේගම් මහත්මයා. ඔහු කියන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික අදහස මෙහෙම. බන්ධනාගාර රැඳවියන්ව මෙවන් අවස්ථාවකට සහභාගී කරවීම සම්බන්ධව කොහොමද තත්ත්වය? ඇත්තට මේක බරපතලම තත්ත්වයක් රටේ. හේතුව මොකද අසිරකරුවෙක් අපේ භාරයට අධිකරණයෙන් දෙන්නේ රිමාන්ඩ් සිරකරුවෙක් නම් නැවත අධිකරණයට ඒ අවශ්‍ය අධිකරණ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුවට හා එකම ස්ථානයේ නවාතැන් ස්ථානයේ ලෙස කලකලා තමයි බන්ධනාගාරයට දෙන්නේ. ඊට අමතරව සිරකරුවෙක් වශයෙන් දෙනවා නම් අධිකරණය විසින් නියම කරන ලද තීන්දුව ක්‍රියාත්මක කරන්න තමයි බන්ධනාගාරයට මේ හිරකරුව ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් සිරකරුවන් පහුගිය කාල පුරාම පිටස්තර තැන්වල තිබ්බා. ඒක අපිට නීතියෙම කරන්න පුළුවන්. ඒකයි සාමාන්‍ය රජයේ ස්ථානවල වැඩ
කටයුතු වලට එවැගේම ඊට අමතරව පූජනීය ස්ථාන වලට සාමාන්‍යයෙන් බන්දනාගාරයෙන් රැඳවිය දෙනවා. හැබැයි ඒක පහුගිය අවුරුදු කීපය තුළම ඒක නතර වුණා. හේතුව මොකද? දිගින් දිගටම හිරකාරෝ වරින්න පටන් ගත්තා. ඊට අමතරව ඒ අරන් යන බන්දනාගාර නිලධාරීන්ට දඩුවම් ලක් වෙන්න සිදු වුණා. ඒ නිසා මේ පොදු අරමුණ සඳහා දෙන එකත් නතර වෙලා තිබ්බ පහුගිය කාලේ. එතකොට ඒක හිරකාරයෙක් කරනවා නම් බන්දනාගාර නිලධාරී කරන තත්ත්වයට පත් වුණා මේ තත්ත්වය. මොකද අපිට බන්දනාගාර මේ සැකකරුවෙක් හෝ හිරකාරයෙක් මොනම හේතුව නිසාවත් පෞද්ගලික අරමුණක් උදෙසා ව්‍යාපාරයේ කෙරට හෝ වෙනත් පුද්ගලයෙකු ලාභ උපයන්න දෙන්න බෑ. මොකද අපි සාමාන්‍යයෙන් බන්දනාගාරය තුළ විවිධ රැකියා අපි මේ මොකෝල්ලෝ යාමකට ගන්න සිද්ධ කරනවා. එතකොට ඒකෙන් උපයනවා යම් මුදලක්. ඒක ඉරකරුවන්ට යනකොට තමයි පොරට ගන්න පුළුවන් ක්‍රමය තමයි හදලා තියෙන්නේ. හැබැයි මේක මා අලුත් සිස්ටම් එකක් නේ. පෞද්ගලික අංශයට දෙනවා කියන එක මේ ආණ්ඩුව ආවට පස්සම මේ සිද්ධ සිටුවින්. තනිකරම මේක බන්දනාගාර පනත උල්ලංඝනය කිරීමක්. ඉතින් අර එහෙම පනත් උල්ලංඝනය කරලා පනත් ගෙනහැලා තියෙන්නේ. ඉතින් අන්න ඒකෙදි තින් බලන්න ඕන ඇත්තටම එක රටක් එක නීතියක්ද නැත්නම් හිතවතුන්ට තව නීතියක්ද කියලා. දැන් චාමික මේ රැඳවියෙක් වෙනුවෙන් නැත්නම් ඔහු දවසේ කුලී සේවකයෙක් කරන එක දවසකට ඒ දවස වෙනුවෙන් රුපියල් 500ක දීමනාවක් තමයි මේ පුජ්‍යලට ලැබෙන්නේ. එතකොට දැන් ඒ පුද්ගලයාට ලැබෙන එකෙනුත් 100ට 10ක මුදලක් වන්දනාගාර සුභසාධනියට. අනුකරු සුභසාධනියට. අර මුදලකට බැර වෙන්නේ. බැර වෙන්නේ. තවත් 100ට 10ක් රජයට යන මුදලක් විදිහට. දැන් නිලධාරී මහත්වරයාට රුපියල් 1000ක අමතර දීමනාවක් සන්තෝෂමක් විතර ලැබෙනවා කියලා කිව්වා. ඒක වෙන එකක් නේ. දැන් මා මේ සඳහන් කරන්නේ මේකේ හරි ක්‍රමය. එතකොට 100ට 10ක් තමයි වන්දනාගාර ඔය තිරකරු සුභසාධනියට. ඔව්. අනිත් එක රජයට 100ට 10. 100ට 80ක් තමයි රැඳවියට ලැබෙන්නේ. රුපියල් 500ක වැල කරන් පස්සේ රුපියල් 400ක් තමයි ඔහුට ඉතිරි වෙන්නේ. ඔව් 500 480 ඒ වගේ මට්ටමක තිබෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි தত্ত্বය. ඊට පස්සේ මේ පෞද්ගලික ආයතන වලට විශේෂයෙන් මේ නිශ්ශංක සේනාධිපති මහත්මයාගේ අවන්ගාඩ් සමාගම අන්න ඒකට දුන්නට පස්සේ තමයි වැඩේ කුරවලුනේ. දැන් ශාමික මේ පෞද්ගලික ආයතන තියෙන්නේම ව්‍යාපාරික අරමුණු කේන්ද්‍ර කරගත්තේ වනේ බොහොමයක් තියෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට මේ පෞද්ගලික ආයතන වල සේවය ලබා ගන්න බන්දනාගාර රැඳවියෙක් ගත්තට පස්සේ දවසකට රුපියල් 500 එක්කෙනෙක් අයෙක්කෙනුවින් වැය වෙන්නේ. සාමාන්‍ය වෙනත් සේවකයෙක් ගත්තොත් ශාමික කලින් කවගේ රුපියල් 1500 2000 2500 විවිධ මිල ගණන් වලට තමයි සේවකෙක්ව තමන්ගේ වැඩට ගන්න වෙන්නේ. හැබැයි එතකොට හිතන්න කොයිතරම් නම් ලාභයක් මේ පෞද්ගලික ආයතනයේ උපයනවා වගේම සමහර වෙලාවට ඒ වගේ ලාභයක් උපේන අතරවාරේ මේවට උදව්පදව් කරපු සමහර නිලධාරීන් හෝ දේශපාලඥයෝ මේකේ අර ඉතුරු කොටස දැන් 2500ක් නම් දවසක ගාස්තු රුපියල් 500යිනේ මේ සේවකයාට දෙන්නේ. ඔව් මේකත් 2000ට වගේ 1000ක් තිරන තව ආයතනික ලාභයක් විතර ඉතුරු වෙච්ච. ඔව් ඒකට මොනව වෙනවද කියන එක ඉතින් අපි දන්නේ නැහැ. හොයන්න ඕන කට්ටිය හොයලා බලලා කියන්නේ. ඔව් දැන් ඒක හොයයිද? ඈ එහෙම එකක් වෙනගන්නේ නැද්ද? කමන්නේ මං කිව්වා. වෙනගේ ගොල්ලා වැඩක්. වෙන එක අපේ වැඩක්. කියන එක අපේ වැඩක්. අනාවරණය කරන එක අපේ වැඩක්. අන්න ඒක තමයි මේ කරන්නේ. එතෙන් බැලුම් ගලින් හැබැයි දැන් ඔය අවන්ගාඩ් වගේ ආයතනයක් මේ සිරකරුවන්ව යොදාගන්නේ කොහොමද මේකට මේ හිටපු බන්දනාගාර කොමසාර් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම් මහත්මයා කොහොමද ඉතින් එහෙම අවන්ගාඩ් වගේ පෞද්ගලික සමාගමකින් මේ නිරකරුවන්ව ගන්නේ බන්දනාගාරවල කලවනේ බලය බලය කියන්නේ ආරක්ෂකලේකම්ගේ ඍජු බලතැම තිබ්බා දැනගමක් තියෙනවා බන්දනාගාර කොමසාර් ජෙනරාල්ට ඔයාට මතක ඇති මේ ආණ්ඩුව ආපු අලුතම මේ සීල දේවල් බන්දනාගාර කොමසාර් තිබ්බ ආරක්ෂකලේකම් නේද ඒ ආරක්ෂකලේකම් කියන්නේ මොකද ඕනෑම කුලවන්තයෙක් ඕනෑම දේශපාලනයක් බන්දනාගාර කොමසාර් ජෙනරාල්වරයා ප්‍රමුඛ කරලා ඒක දෙත්තේ චැනල් එකක් පමණක් කටි කරනවා අදත් ඒක කරනවා නමුත් දැන් කරන්න බෑ උන්ට දැන් උන්ට තාක්ෂණික ගැළපුණේ නැහැ ඉතින් ඒ ලෙවල් එක තමයි මේ කේස් එක යදෙන්නේ දින දින හැමදාම ওই මිනිස්සු දීලා විශාල ප්‍රමාණ අම්බ කරනවා විශාල ආයතනවල ගිහිලා අම්බ කරලා ඒ මුදලින් තමයි ගෙවීම් කරනවා කියන්නේ මේ එක්කෙනෙකුට ගෙවන්නේ මං ඉන්න කාලේ වැඩි කලේ අර ඒ කාර්යවල ගෙවන දීමනාව ඒ ප්‍රමාණය විතර හිර කාලේ හම්බෙන්නේ ඒතර ප්‍රමාණය ඔක්කොම ඒගොල්ලෝ බෙදලා ඔක 4000 5000 කිරකාර දින් ගන්නවා අර කිරකාර දින් රුපියල් 175 180 ඒතර මුදල ඔක්කොම බෙදනවා මේගොල්ලෝ ඔව් ඒ කියන්නේ කිරකරුවාගේ සමය පවා හුරා කරනවා හුරා කරනවා ඒක තමයි ඔය ආදාය මාර්ගේ වඩපත්ලා තියන්නේ වන්දනාගාර කවුසල් ජෙනරාල්ගේ ඉඳලා දැන් ඉතින් එහෙම ආදායම් මාර්ග වෙනම හදාගන්න එක සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට ඒක පුළුවන්ද කියන එකත් ගැටලුවක් තිබෙනවා. චෝදනා එල්ල වෙනවනේ. මේව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පරීක්ෂණ කළ යුතුයි. එය විනිවිද භාවයෙන් සිද්ධ විය යුතුයි. එහෙම නැත්නම් වැටිලා තියෙන බන්ධනාගාරේ තවත් වැටෙනවා. මොකද ඕකේ වැටෙන දෙයක් නෑ ඉතින්. ඈ අපි දෙත් FM බැලුම්ගල විදියට බන්ධනාගාරය ගැන හුත්තටම දන්නවා. මේක ගොඩ ගන්න තමයි සිපිරි ගෙදරින් සුපිරි ගෙදරට කියලා අපි ප්‍රෝග්‍රෑම් එකක් පවා අරගෙන ගියේ. හැබැයි ඉතින් කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ඒක පොඩ්ඩක් මන්දගාමී උනානේ කරගන්න බැරි උනානේ ඉදිරියටත් අපි කැමති මේ தත්ත්වය සමනය වුණාට පස්සේ ඒ සේවය ලබා දෙන්න. චාමික දැන් මෙතන නීති අනුව චාමික කිව්වා මේක මෙතන තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේම ඕනෑම කෙනෙකුට හැඟෙනවා මේ පෞද්ගලික ආයතනික සේවයට බඳව ගත්තාට පස්සේ මේකේ අත යටින් ගාණක් යන මොකක් හෝ මෙතන සෙල්ලමක් මෙතන තියලා තියෙනවා කියලා. හැබැයි අන්තිමේදී මේවට නායකත්වයේ මූලිකත්වයේ දීපු මග පෙන්නපු පාර කපපු දේශපාලඥයෝ ඉහළ මට්ටමේ නිලධාරීන් මේවෙන් කොහොම හරි ලිස්සලා යාවේ. ආව හරි අහිංසකේ
එක්ක ගිහිල්ලා උගුලට තියලා කියයි මෙන්න මෙයා තමයි මේව කරේ අපි නම් හොඳ මිනිස්සු මෙයා තමයි නරක කෙනා කියලා. අන්න පහත් තැනින් ගසි වසී ගලා ජලය කියලා කතාවක් තියෙනවනේ. පොඩ්ඩේ ඒකත් එහෙම වෙනවා. ඈ එහෙම වෙන්නේ නැද්ද මේ කතාවලට? බලන්නකෝ මෙන්න මෙහෙම තමයි කැබිනට් අනුමැතිය කියන සිද්ධිය තියෙන්නේ මේකේ. අන්න ඒක මෙන්න මෙහෙම වෙලා කියන්නේ. මොකද්ද මේ කැබිනට් ඇප්‍රූවල් එකේ තත්ත්වය? දැන් අපි කටපාඩම් වෙන්නේ මොකෙන්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියලා තමයි සංග්‍රහය තියෙනවා. ඊට පස්සේ වැඩි සේවකයන්ට තියෙනවා ආයතන සංග්‍රහය තියෙනවා. එතකොට දැන් බන්ධනාගාරේ තියෙනවා, බන්ධනාගාර නීති නියෝග තියෙනවා, බන්ධනාගාර ව්‍යවස්ථා නීති තියෙනවා, බන්ධනාගාර ආජ්ඤාමත තියෙනවා. එතකොට බන්ධනාගාර ආජ්ඤාමත පැහැදිලිවම කියලා තියෙනවා මේ තියෙන පනත සංශෝධනය කිරීමට හෝ මේ තිබෙන පනත ඉවත් කිරීමට කාලයගේ අනුරූපව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕනේ කියලා. එතකොට මෙයාලා මේ බන්ධනාගාර ආජ්ඤාමතෙන් ලබා දීලා තියෙන ප්‍රතිපාදනය යොදා ගන්න නැතුව කැබිනට් ඇප්‍රූවල් එක බන්ධනාගාර ආජ්ඤාපද සංශෝධනය කරන්න නැතුව ඇවන්ගාඩ් ආයතනයත් සමග විතරක් සම්බන්ධතා පවත්වා ගැනීමට ස්ටැබ්ලට් අප්‍රූවල් එකක් ගත්තා මෙයාලගේ තීරුමට. ඉරකරුවන් පුද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට ලෑස්ති කියලා ඔය බන්ධනාගාර ආජ්ඤාපද කප්පාලේ ඒ විදිහට තියෙනවා. එතකොට මේකත්ිය ඔය ක්‍රමය ඉස්සර දෙනාට කිසි දෙයක් කතා කරගෙන ඒකේ කලමනාකරුවෙක් විදිහට ප්‍රවේ කරනවා. ඒක උපසරස්තර කොමතරි පිස්ස ගැසින්. ඉරකරුවන් පෙරකම් ලෑයම් වලට යොදවන නිවා පරිපාලනික දෙවරුන් යාර බන්ධනාගාරේ නෑ. බන්ධනාගාරේ පෙන්ෂන් ඉල්ල අන්න දැන් ඉතින් එතන පුනරුත්ථාපනයක් වෙනවද? එහෙම නැත්නම් ශ්‍රමය සූරා කෑමක්ද සිද්ධ වෙන්නේ? තව කෙනෙකුට ලාභයක් යනවද? ඒ අතරමැදි පාර්ශවයේ මොකක්ද? ඉතින් මේවා බරපතල ගැටලුනේ. පෞද්ගලික ආයතනත් එක්ක මේ සල්ලිත් එක කරන වැඩක් නේ මෙතන. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් මේ වගේ දෙයක් එක්ක හවුල් වීම ඇතුලේ ඕනෑම කෙනෙකුට පැහැදිලි සැකයක් නිර්මාණය වෙනවා. මේ අත යටින් සල්ලි හම්බ කරපු කළු සල්ලි හොයපු වැඩ කියලා. ඔව්. මිනිස්සුන්ව අයථා විදිහට පාවිච්චි කරලා. ඔව්. එතකොට දැන් අනිත් කාරණාව තමයි දැන් කෙනෙක් කියන්න පුළුවන් ආ මේ ඕනම හොඳ වැඩකදී මේ ඕනම දෙයකට වැරදි කියනවා කියලා නෙත් FM බැලුම්ගල නෑ. මේකෙදි අතරමැදි පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ඔය කැබිනට් ඇප්‍රූව ඒ කියන්නේ ඊට පස්සේ ගියාට පස්සේ නිත්‍ය නියෝග බන්ධනාගාර ආඥාපනත් ඒ ඔක්කොම වෙනස් කරලා බන්ධනාගාරයටම පුළුවන් නේ මේක කරන්න හිනා. ඈ මොකටද අතරමැදි පාර්ශවය? මොකටද දේශපාලන හිතවත්කම්? මොකටද කුට්ටිය? එතකොට එහෙම හේ යන්නේ නෑනේ. බන්ධනාගාරයට මේ මුදල් සියල්ල එනවනේ. රජයට මේ ටික එනවනේ නේද? එතකොට සිරකරුවාගේ සුභසාධනියකුත් වෙනවනේ. ඉතින් එහෙම තියෙද්දි මොකටද මේ වෙනසමාගම්? පෞද්ගලිකව. දැන් ඒ අතරවල තව ප්‍රශ්නයක් මෙහෙම වෙන්න පුළුවන් නිසා මේක කියන්නකෝ. මේක මේ අවන්ගාඩ් සමාගමට නෙමෙයි ප්‍රමුඛත්වය ලැබිලා තියෙන්නේ. ලංකාවේ තවත් පෞද්ගලික ආයතන ඕනෑ තරම් තියෙනවා. මේ ආයතන ඉල්ලුවොත් එහෙම බන්ධනාගාරයෙන් අපිටත් දෙන්න 100ක් අපිටත් දෙන්න 500ක් වැඩ කරන්න කියලා අනිකුත් සියලු පෞද්ගලික ආයතනත් බොහොමයක් පෞද්ගලික ආයතන ඉල්ලුවොත් එහෙම දෙනවද? එහෙම හැමෝම ඉල්ලන පළියට දෙන්නේ නැහැ. එහෙම දෙන්න නම් ඒකට ක්‍රමයක් තියෙනවා. ඔව්. දැන් වැඩ සමාගම් ඉල්ලන ඒ ප්‍රමාණය දෙන්න මැදිහත් වෙන තුන්වෙනි තරවුකාර පාර්ශවය තමයි ඇවන්ගාඩ් සමාගම. ඉතින් ඒක එහෙම වෙනකොට අර එතන ඒකාධිකාරයක් ගොඩනගාගෙන තිබෙනවනේ. දැන් වැඩේ කියන්නේ ඉතින් නිලධාරීනුත් ඉතින් ගිරේට අහුවෙලා වෙන්න පුළුවන්. ඈ මොකද මේවා මේ දේශපාලන හිතවත්කම් සහ දේශපාලන හයිකාරකම් එක්ක යන වැඩනේ. ඈ රටක් ඒක දන්නවනේ. ඉතින් දැන් ඔන්න ඔය කාරණාව සම්බන්ධයෙන් අපි දිගින් දිගටම විමසුවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හිටපු චන්ද්‍රරත්න පල්ලේගම් මහත්මයාගෙන්. විහාරස්ථාන වලට දෙන්න පුළුවන්, රාජ්‍ය ආයතන වලට දෙන්න පුළුවන් මේ පුනරුත්ථාපනයේ උදෙසා හිරකරුවන්ගේ සේවාව කියලා. හැබැයි පෞද්ගලික ආයතන වලට බෑ කියලා. මොකද්ද මේ පෞද්ගලික ආයතන කතාව? පෞද්ගලික ආයතන කියලා කියන්නේ දැන් ඔතන නමක් කියනවනේ. ඒ නමත් එක්කලා ගන්නකොට ඒක පෞද්ගලිකයි. ඒක ලංකාවේ තියෙන ලොකුම පෞද්ගලික ආරක්ෂක වෙන තියෙන ආයතනයක්. ඒ වගේම මේ අදාළ ආයතන ප්‍රධානියා සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න අත්කරාට මෙතන නිකුත් වුණා. සමහර ආරක්ෂක රැස්වීම් වලට ගියා. ඔහොම කතාත් කිව්වා. හැබැයි ඒ වගේ පුද්ගලිකුන්ට අපේ හිරකාරයෝ දීලා මිතර මෙතන බරපතල දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ ඉන්න බන්ධනාගාර පරිපාලනයේ ලැට වෙන්න ඕන මේ තත්ත්වය තුල. මොකද්ද මේ කරන වැඩේ? මම හිතන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් වහා කිවරක් අතිය යුතු නැයි මේ වගේ තත්ත්වල පත් වුනේ රට කියන එක. මොකද අපිට දැනගන්න ලැබෙනවා යම් යම් නිලධාරීන්ට යම් විශාල මුදල් ප්‍රමාණයක් මාසිකව ගෙවනවා කියලා. එතකොට මේවා ආරක්ෂා කරන්නද අපි ඉන්නේ? අපි බන්ධනාගාරය කියලා කියපුවම අපි හැම වෙලාවෙම හිතන්නේ පුනරුත්ථාපනය වෙච්ච මිනිස්සු කොටස සමාජයට යවනවා කියන එක. බන්ධනාගාර කොටස ජනතාව කොටම ඉන්නේ. මේවා හරි ලොකු ගැටලු. අන්න ඒ ලොකු ගැටලු කොහොම හරි ලියා ගන්න අවශ්‍යයිනේ හරියට රටක් ඉදිරියට යන්න නම්. මේවා තවදුරටත් රැඳිලා තියෙනවා නම් ගැටලු විදිහටම මේ රට ඉදිරියට යන්නේ නැහැ. ඔබටත් පුළුවන් මේ ගැටලු निराකරණය කරන්න කතා කරන්න. අද සිද්ධිය සම්බන්ධයෙන් දන්නවනම් විශේෂයෙන්ම පුළුවන් කතා කරන්න. දුරකථන අංකය 0112 55 33 63.
වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල බන්ධනාගාරයේ හිටපු ඉහළ නිලධාරීන් සහ ඉන්න ඉහළ නිලධාරීන් යම් අවස්ථාවලදී සඳහන් කරනවා මේ පෞද්ගලික ආයතන වලට රැඳවුවන් ලබා දීම සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා කියලා. නෑ ඇත්තටම මේ ව්‍යාපෘති අපේ කරන එක ව්‍යාපෘතියක් විතරයි. මේට අමතරව මහර බන්ධනාගාරයේ ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ ඇතුළත ව්‍යාපෘතියක් කරනවා ප්‍රසිද්ධ බෑග් සමාගමත් ඒ බෑග් මහන ව්‍යාපෘතියක් කරනවා. ඒ වගේම POI ප්‍රොජෙක්ට් එකක් කරනවා මහර බන්ධනාගාරයේ. ඉතින් ඒක නිසා මේක අදියේ කරපු දෙයක් නෙමෙයි, මේ වසර ගණනාවක් තිස්සේ කරපු දෙයක්. ඒ වගේම මේ වැඩසටහන මත එළියට අපි රාජ්‍ය ආයතන වලට පිළිදෙලි ආයතන වලට ලබා දෙනවා. ඒකටදී ඒක අපි කිව්සුමක් අත්සන් කරලා අපේ යාමාත්‍යංශය ඒ වගේම ඒ අදාළ නීති අංශවල ඒ කිව්සුම් අත්සන් කරලා තමයි නීත්‍යානුකූල විදිහට තමයි මේ රැඳවිය ලබා දීම සිදු කරන්නේ. ඒ රැඳවියන්ටත් ආදායමක් එනවා. ඒ රැඳවිය තමන්ගේ ගෙවල් වලට ඒ තමන්ගේ පවුලේ නඩත්තු සඳහා යොමු කිරීම කරනවා. ඔව්. හැබැයි දැන් පෞද්ගලික ආයතන වලට ඒ රැඳවිවන්ගේ සේවය ලබා දෙන්න හෝ ලබා ගන්න තිබෙන හැකියාව නීත්‍යානුකූලව කොහොමද සැකසුනේ? මේක ඒක මම අර කලින් කිව්වා වගේ මේක පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට පවර් ඩ්‍රයිවර් ටම්ප්ලික් පාර්ට්නර්ෂිප් එක අපි මීට කලින් අපි භාවිතා කරලා තියෙනවා. ඉතින් මේකත් එක ව්‍යාපෘතියක් විතරයි. ඒක නීතිමය බාධාවක් නැහැ. මේ හැම දෙයක්ම නීත්‍යානුකූලව ඒ අදාළ අනුමැතියින් අරගෙන විධිමත්ව ස්ථාපිත කරකෝ. ඒ කියන අනුමැතීන් කොච්චර අරගෙන තිබුණත් ඒකෙන් වාසියක්ද සිද්ධ වෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, එහෙම නැත්නම් හිරකරුවට සිද්ධ වෙන්නේ ඇත්තටම පුනරුත්ථාපනයක්ද කියන එක සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. මේ කියන තුන්වනකාර පාර්ශවය, මැදිහත්කාර පාර්ශවය, ඒ කියන්නේ නිශ්ශංක සේනාධිපති මහත්මයාගේ ඇවන්ගාඩ් සමාගමට වාසියක් අත් කර ගැනීම උදෙසා රටේ සියලු නීති අන පනත් ආඥා පනත් මේ සියල්ල පැත්තකට දමමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරගෙන මේ මෙතන ගැහුවේ මොකද්ද, ගේමක්ද කියන එක සම්බන්ධව තමයි net fm බැලුම්ගල අනාවරණය. ඒ කතා කළේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනේ මහත්මයාත් එක්ක තමයි චාමිකේ ප්‍රශ්න කිරීම කළේ. අපිට අදහස් දක්වන්න කෙනෙක් ඉන්නවා, බන්ධනාගාර රැඳවියෙක් විදිහට කාලයක් බන්ධනාගාර ගත වෙලා ඉඳපු කෙනෙක්. නම සඳහන් කරන්න අකමැති. ආයුබෝවන් සබෝදයාසනක්. ආයුබෝවන්. මම බන්ධනාගාරයේ චෙක්පත් බංජාරාවකට මාස 3ක් රිමාන්ඩ් වුණා එලිගඩ. ඊට පස්සේ මාව දැම්මා සීයේ බැනට. තාපුවාම මම දවස් 14 15ක් වගේ ඉන්නකොට මම බලන්න හිටියා ස්ටෝරුවේ ඉඳලා හාල් එනවා මිටි 15ක් දවසේ වැලිකඩට. ආපුවාම ඒ හාල් මිටි 15ෙන් 10ක් උයනවා 5ක් දානවා ඇතුළට කුසිය ඇතුලේ කාමරයකට. දාලා ඉවර වෙලා ඒ 10 උයලා දීපුවාම මිනිසුන්ට දෙන්නේ පොඩි කප් එක වැඩියෙන් ඉල්ලව ගහන්න හදනවා මාතුරු. ඊට පස්සේ ඒ හාල් මදි. ඒකෝර අර 5 ඇතුලේ එහෙම තියනවා. ඊළඟ දවසේ ඒ 15ක් එන එකට උදේට එන එකට 10ක් ගේනවා. ඒකට තව මේ 5ක් එම ඒකට ලිස්ට් එකේ දානවා 10ක් 15ක් ගේනවා කියලා. එහෙම අරන් තමයි මේ එස්පී මාතුරුයි චිප්ජල් මාතුරුයි සල්ලි බෙදාගන්නේ පළවෙනි කාලේ. ඊට පස්සේ හොඳ මස්සෙම ආවොත් එමේ ඒක කපලා ගේට්ටුවෙම එළියට අරයනවා. එස්පී මාතුරුට කිලෝ 1යි චිප්ජල් මාතුරට කිලෝ 1යි. ඒ විදිය. ඒ විදිය නොයෙක් මේ වේගතිවා තවත් කියනවනම් සෑහෙන මේ වාහනය පාවිච්චි කරනවා ලක්ෂ 60යි ඒකට ෆිනෑන්ස් ගෙවනවා 1යි 10ක්. කොහෙන්ද ගෙවන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ ගෙවන්නේ මේ හාල් වල හාල් විකුණලා. හාල් හැර යන්නේ ගේට්ටුවෙන් කරත්තේ කුණු කරත්තේ ඇතුළට දාලා හාල් මිටියේ කුණු පුරවලා ආපහු තල්ලු කරන්න යනවා ගේට්ටුවේ. ඒක චෙක් කරන්නේ එස්පී මාතේගේ නිසා. ඒක කෙලීම යන්නේ එස්පී මාතල ගෙදරට. ඒ විදිය සෑහඳ බිරවේ හොරකම් කියනනේ මම බන්ධනාගාරේ 100%ම හොරකම්. ඔන්න ඒ වගේ චෝදනා තමයි එන්නේ. ඉතින් මේ සජීවී අත්දැකීම් බන්ධනාගාරේ යම් අවස්ථාවක යම් සිද්ධියකට බන්ධනාගාරගත වූ එක්නේ කියන්නේ. එතකොට ඉතින් ඒව සම්බන්ධව හොයලා බලන්න ඕනේ. දැන් වැඩේ කියන්නේ ඉතින් කවුද හොයලා බලන්නේ? අපි තමයි මේ පුළුවන් මට්ටමින් හොයලා බලලා කියන්නේ. ඔව්. ඉතින් ඒ සම්බන්ධයෙන් හරියට නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන උදවිය කරાવી කියලා බලාපොරොත්තු වෙනවා අපි. අන්න මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන සහ ඒ නීතිය රකින ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනම ආයතනයක් හරි කවුරු හරි ඕනේ ලංකාවට. ඒක තමයි ප්‍රශ්නේ. මේ කතාවත් අපි අහලා මුචාමි අහන්න බල. හැබැයි දැන් පිටරට හිරකරුවෙකුගේ ශ්‍රමය ලබා දෙනවා කියලා කියන්නේ සමහර අවස්ථාවන්වලදී ඔවුන්ව හිරේටම තියන්නේ නැතුව ඔවුන්ට පුනරුත්ථාපන නඩත්තුවක් කියලා හරි වෙලම ඔක බන්ධනාගාර ආයතන ඇතුළත පරිවර්තන පිළිවෙලකටදලා ඒක පුනරුත්ථාපන නිලධාරීන් ඉන්නවා බන්ධනාගාරේ. එතකොට ඒකට යන කාර්මික දෙනම දෙන්න ආයතන තියෙනවා. ඒකට බන්ධනාගාරයේ වෙනම වැඩපිළිවෙළක් තියෙනවා. ඊට අමතරව එලිමාන් ක්‍රතකෝල තියෙනවා. ඒවේ කර්මාන්ත දියුණු කරලා ඒවෙන් පුනරුත්ථාපනය කරන බලද පුළුවන්. මේ කර්මාන්තවල සල්ලි මේ කොමසාරිස් රෝ ගන්න පටන් අරගෙන දිනුවක් කොහොමද කරන්නේ? මේ පොදු තාප කරදර හරියට
එතකොට දැන් නිශ්ශංක සේනාධිපතිගේ අවන්ගාඩ් එකත් එක්ක මේ තියෙන සම්බන්ධය තව කොහොමද විහිදෙන්නේ? ඔය ඉතින් සමේ අරගෙන යනවා මොකක්ද මේ තියෙන්නේ හොඳයි. මේ ඉතින් ඔව්වා ඉතින් දැන් නිශ්ශංක සේනාධිපතිලා මේ සෞභාග්‍ය කියන්නේ ඉවුරුමා කියන්නේ. දැන් ඉවුවා එළියේදී අරහත් වෙනකොට උඩුවල චන්දරේ කරායක උගුරුදේ රිමන් කරනවා මේ හිරකරු මේ උදුම්බර. දැන් හැබැයි ඔවුන් ඒ කියන සිරකරුවන්ව දීලා තින්නේ වෙන තැනක යම් ප්‍රොජෙක්ට් එකකට කටයුතු වලට නම් ඉතින් දැන් මේ දෙන්න බෑ නේ බන්දනාගාර ආයතන පාටි කොහෙවත් නැහැ නේ පුද්ගලික ආයතන මෙයාලා කැබිනට් අප්‍රෝල් එකක් අරගෙන ඉරලා දීලා තියෙනවා ඒක නීති අනුකූල නොවන කැමරට අනුමැතිය. ඒ කියන්නේ මේ කට්ටිය ඔය දෙස්සක සේනාධිපතිට මේ කුලියට සිරකරුවන්ට දෙවට ආයතන මණ්ඩල අනුමැතියට අරගෙන තියෙනවා. ඔව්. ඒ කියන්නේ බේරුමට ඒ වුණාට ආයතන මණ්ඩලයේ තියෙන දේ කරන්න බෑ. මේව ලංකාවේ මිනිහෙකුට එහෙම කුලී පදනවා මත ඒ උන්ගේ ස්වභාවිකවන්ත සිටිනවා. හැමතිවන්නේ බුද්ධිමත් පැත්තේ නෙමෙයි. දැන් ඇමති මණ්ඩලයේ ඒ බුද්ධිමතුන් අරගත්තු තීරණයක් අනුව තමයි එහෙනම් මේ කැබිනට් අනුමැතියක් ලබා දීලා තින්නේ මේ සමාගමට වන්දනාගාර නඳුයන්ව සේවයේ යෙදවීම සඳහා අවස්ථාව ලබා ගන්න. ඇත්තටම එහෙම කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරගෙන තේනවද කියන ප්‍රශ්නේ වන්දනාගාර කොමසාරිස් ජෙනරල් තුෂාර කුල්දිනී මහත්මයාගෙන් ප්‍රශ්න කළා. රාජ්‍ය අනුමැතියක් ලැබිලා තිබෙනවද මේ රැදවුවන් පෞද්ගලික ආයතන වලට දාන්න කියලා? ඔව් මේවා ව්‍යාප්ති සම්බන්ධයෙන් කතා කරනකොට අපිට මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඊට අමතරව අපි අධිකරණ මාධ්‍යාංශයේ අනුමැතිය ඇතුළු අපි ඒ උලන්ට ඒ අවශ්‍ය කිසුම අපි ඒ කිසුමත් අපි අනුමැතියට යොමු කරලා ඒ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පස්සේ තමයි මේ ආයතන කිසුම අත්සන් කළේ. ඔව්. එතකොට නිශ්ශංක සේනාධිපති මහත්මයාගේ අවන්ගාඩ් සමාගම හා සම්බන්ධව උන්ට ලබා දෙන ශ්‍රමය සම්බන්ධව තත්ත්වය කොහොමද? ඇත්තටම දැන් මම ඔතන මේ තමයි ගොඩක් අය මම දැක්ක ප්‍රශ්න කරලා තියෙනවා. ඇත්තටම අවන්ගාඩ් මෑන් පවර් රික්‍රූටින් ආයතනය හරහා තමයි අපිට මේ පෞද්ගලික ආයතන සම්බන්ධ වෙන්නේ. එතකොට අපි ඒ සම්බන්ධතාවයේ ඇත්තටම මම අර කලින් කිව්වා වගේ විධිමත් ලෙස අපි නීත්‍යානුකූල ක්‍රමයට ඒ අවශ්‍ය අනුමැතිය ලබාගෙන තමයි මේක සිද්ධ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතකොට ඒ අරමුණකට අපි අවන්ගාඩ් සමාගමට මේ පුජ්‍යලයෝ දීලා ඒගොල්ලන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න මේ කටකට කරලා තියෙන ඇත්තටම මේකෙන් කරන්නේ අවන්ගාඩ් සමාගම අපිට පෞද්ගලික ආයතනයක් අපිට හඳුන්වලා දෙනවා. අපි ඊට පස්සේ ආයතනයට අදාළ මේ කිවිසුමාන්ව ඒගොල්ලොත් එක්ක අන්නේ එහෙම තමයි ඉතින් හවසට අරන් එන්නේ නේද? ඉතින් දැන් හවසට අරන් එනකොට අර පෞද්ගලික ආයතනයක් මගින් යොදවලානේ ඉතින් ඒ කැබිනට් අනුමැතිය ඒ වගේ දේවල් තියෙනවනේ. දැන් මේ පාරත් ඉතින් ඔය පහුගිය 9 වෙනිදා එළියට අරන් ගියානේ ආයතන තුනකට වැඩ කරන්න නේද? වැඩසහන ක්‍රමයේ මත. එතකොට නිශ්ශංක සේනාධිපති මහත්මයාගේ අවන්ගාඩ් සමාගම නේ ඕක ඉතින් මැදිහත්කාර පාර්ශවයේ. ඉතින් කොහොම වුණත් ඉතින් ඒ අරන් ගිය ඔක්කොම කට්ටිය ඇතුළට ආවද? එතකොට කෝ දැන් ඒ ගොල්ලෝ ඊට පස්සේ කොයි කාලෙද මේ කැබිනට් අනුමැතිය නාවනම් ආවේ? ප්‍රශ්න ගොඩයි. මේ අහන්නෙත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහත්මයාගෙන්. ඊයේ රැදවුවන් කී දෙනෙක් වටරක බන්ධනාගාරයෙන් ඔය අදාළ වැඩ භූමිය වලට එදෙව්වයි කියලාද ඔබතුමා කිව්වේ? 181. එතකොට දැනට වටරක බන්ධනාගාරයට ඇවිල්ලා නැහැයි කියලා රැදවුවන් කී දෙනෙක් එන කිව්වද? දැනට සමස්ත 8 දෙනෙක් ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ කොහේ ගිහිල්ලාද? ඒගොල්ලෝ දැන් බස්සතෙන් එතන විශාල තැනකක් ඉඳලා තියෙනවා. දැන් ඒ විශාල තැනක අපිට මේ සියලුම 181 තමයි එතනදී බංගලාගර බස්තර පස්සතට බැහැලා මේ නිලධාරීන් බැහැලා ඒගොල්ලෝ සීසී කඩ විසිකලා ගිහිල්ලා තියෙනවා. අපිට මේකලට පහර දෙන්න බස්තරකට වලට පහර දෙන්න. එතකොට ඒගොල්ලෝ දැන් අපි ඒ තැන් තැන් වල විශේෂයෙන් කොයි රැඳවියෝ මතලි දැනුවත් තමයි ඒගොල්ලෝ පොලිස් ස්ථාන වලට ගිහින් තිබ්බා. දැන් මම කන්ට්‍රෝල් වලට ගිහිල්ලා තිබ්බා. ඊට අපි ඒගොල්ලන් ඔක්කොම ස්කවු කරගත්ත එක තියා අපි 23. එතකොට තාම කමක් අද දෙන්නේ ජනතමත් අපි අද වෙනකොට දැන් මට දේවාරීතාව එක්කෙනෙක් වැලිකට වාර්තා කරා කියලා කිව්වා. ඔව් එතකොට ඇත්තටම අවන්ගාඩ් සමාගමේ නිශ්ශංක සේනාධිපති එක්ක ඩීල් එකක් නැද්ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව? ඇත්තටම මේක එක එක කාට එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන් ආචාර්යක. නමුත් මේක අපි උදේක් අපි වෙන ආයතන වගේ සංකීර්ණ වගේ මේක ඇත්තටම බන්ධනාගාරේ මම දෙපාර්තමේන්තුවට එන්න කලින් ඉඳන් ඇති කරගත්ත ලියාපදියක්. කොයි කාලෙන්ද අවන්ගාඩ් සමාගම සමග ගිවිසුමට ආවි? අපි මතකයට 2009 තමයි මේක පළමු වෙන ගිවිසුම පැත්තේ. එතකොට ඒකේ විධිමත් විදිහට අනුමැතියක් ලබාගෙන ඒ අවශ්‍ය ලියාපදි වාර්තා ඉදපත් කළා තමයි මේක ස්ථාපිත කරා. ඒ කියන්නේ එවකට කවුද බන්ධනාගාර කොන්සර්ජ් ජෙනරල්වරයා? අපි එහෙම එතකොට මට කලින් දෙන්න කොන් කියන මේක ඒ කාලේ තමයි අසංකරේ. ඒ කියන්නේ GW දෙන්න කොන් මහත්මයා කාලේ. ඔව්. හරි හොඳයි. බොන්සුටි කොන්සර්ජ් ජෙනරල් තුමා. Thank you. අන්නේ එහෙම තමයි කියන්නේ.
චාමි කියලා ඉතින් හරි මට ආදරෙන් කට්ටියම කතා කරන විදිහ එහෙම තමයි. ඉතින් මේ දැන් GW තෙන්නකෝන් කියලා හිටපු බන්ධනාගාර කොමසාර ජෙනරාල් වරියෙක් ගැන සඳහන් වුණානේ. ඔහුගේ කාලේ තමයි මේ කැබිනට් අනුමැතිය ලැබුණේ කියලා. ඉතින් එතුමාව හොයලා එතුමගෙන් අහන්න එපා. අනිවාර්යෙන්. මේක එහෙමද උනේ වැඩේ කියලා? එහෙම ඇහුවා. ඇහුවා. දැනගන්න ඕන මේ ආඥාපනතක් සම්බන්ධව. මාව සම්බන්ධ කරලා කිව්වොත් ඒ කියන්නේ ඔබතුමා කොමසාර ජෙනරාල් වරයා වශයෙන් ඉන්න කාලේ තමයි කිව්වා ඒ කැබිනට් අප්‍රූවල් එක හම්බුනේ. මම මුලින්ම ප්‍රශ්නේ ඔබතුමාට පැහැදිලි නැන්නේ නැත්තම් මම මෙහෙම කියනකොට මුලින්ම කියන්නේ. දැන් චාමික මේ GW තෙන්නකෝන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාගේ නම කියවන එතුමෙන් ඇහුවානේ. ඔව් කොමසාරිස් ජෙනරාල්. ඔව් එතුමත් කියනවා නෑ මේකට අවසරයක් දුන්නේ නැහැ කියලා. ඊට පෙර චන්ද්‍රරත්න පල්ලේගම මහත්මයාත් කතා කළා. එතුමත් මේ තනතුරේ ඉඳපු කෙනෙක් විදිහට. එතුමෙන් තවදුරටත් ප්‍රශ්න කළා. සමාජයට පුරු වෙන්න ඕන අනිත් පැත්තෙන් එයා හැකියාව කුර්තියක් දැම්පු වෙලා ඉන්නවා නම් ඒ කුර්තියට යන්න අවස්ථාව වෙනවා එයා දැන් පිරෙන් පැනලා යන්න නැති කියලා විශ්වාසයක් තියෙනවා ඒ තහවුරු මත නිලධාරීන්ගේ වගකීම් සාධිච්චන යටතේ රාජ්‍ය ආයතනයක සේවක දීමේ හැකියාව තිබුණා ඒකට අප්ලයි කරපු තනෝ මලේ දීලා තිබුණා මුල් කාලේ දීලා ඇත්තටම 6 මාසෙක කාලයක් පස්සේ ජනරත් පල්ලේගම් හිට මේ පොසාරි ජනරත් තමයි අවුරුදු 2 දක්වා කාලය දක්වා දෙනවා ඒ දුන්නේ එස්කේ නොවේ කියලා විශ්වාසය නිලධාරියා පවතිනම් දෙන්න කියලා තමයි තියෙන්නේ එතකොට ඒක මත යන්න පුළුවන් වෙන්නේ අපි දුන්නේ ගවන් ප්‍රෙස් එකේ ඒකට අපේ රාජ්‍ය ආයතනවල තමයි ආව දුන්නේ සමේ දෝරාකර කරගෙන මම හිතුවා දැන් සිල් හාර්ටි අසු කොට ඩයිලිකකට පස් වෙනා ඉතින් සීල බය අදින කල් කොටාට ගමන් මිල 10ක් යනවා රජයට අනිත් එක 180ක් යනවා කරුවරියට ඔව් එතකොට අපි ගන්න ටෝටල් එක මේක ගන්න සිරතරුවා යම් බාහිර කාර්යයක යොදලා ගන්න සියලුම මුදල් පරිබාහිර වෙනත් පුද්ගලයෙකුට ආයතනයක ආදායමක් බලපත් කරන්නේ නැත මං කියන බර පැහැදිලි එතකොට ඒක එක්ක රජයට යනවා එමු නැත්නම් කරුවරියට යනවා කරුවරියට යනවා එමු නැත්නම් ඒ සිරකාරයට යනවා සිරකාර account එකට ගිහින් නැත්නම් ඒක business එකේ account එකේ හරි රජයේ ආදායමක් එන්න තියෙනවා එතකොට එහෙම විරුද්ධත්වයෙන් හිටියත් ඒක අන්තිමට ඔහු නැති අතරේ වුණානේ. ඒ කතා කළේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විදිහට කටයුතු කරපු GW තෙන්නකෝන් මහත්මයා. අද අපිට නම් කතා කරන්න තවත් කෙනෙක් දුරකතනයෙන් නුගේගොඩ ප්‍රදේශයෙන් අයිබවන් සුබෝදයසනක් ඔබට අයිබවන් සුබෝදයසන බැලුංගල්ට ඔකේ යන ඔබතුමාගේ අදහස නිස්සංග සේනාධිපති ගැන දැන් විතින් විත සෑම වෙලාවම මේ රටේ කතා කරා නිස්සංග සේනාධිපති හිතන්නේ මේ ලංකාවේ ජීවත් වෙන සෑම පුද්ගලයාම ඔහුගේ වාහලෙක් කියලා මොකද හේතුව දැන් එයා ජීවත් වෙන මේ කෝට්ටේ ප්‍රදේශයේ අජමා විහාර පාර ප්‍රදේශයේ සීලම ගෙවල් වලට මේ අවුරුදු දවස්වල රුපියල් 10000කට කෑම මල්ලා ගෙවල් වලට බාර දුන්නා. ඒ වගේම කුඩු ව්‍යාපාරිකයන්ට කුඩු
බිස්නස් වලට උදව් කරා. ඒ වගේම මේ මේ පළාත්වල මිනිස්සු ඔක්කොම වාල්ව ඇටියට තියාගැනීමේ එක පදරමක කොටසක් තමයි ඔයගොල්ලෝ අද කතා කරන්නේ. රජවා විහාර පාරෙන් අද ගිහිල්ලා බලන්න ඔබතුමාලට දඩ කිසිම කෙනෙක් දැන්න ඕන කෙනකින් අහන්න මේ කෑම පාර්සල් බාර දීම බොරුවක්ද කියලා. එතකොට තේරෙයි මිනිස්සුන්ගේ සේනාධිපති ඉතින් ඉන්නේ මේ ලංකාවේ සියලුම දෙනාම වහල්ලු කියලා. එක එක්කෙනාගේ එක එක පුජ්‍යලයන්ගේ එක එක ආයතනවල තියෙන විවිධ ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති වල යට සැලසුම් මොනවාද කියන්න අපි දන්නේ නැහැ. මේ අපිට කතා කරපු හිතවතා ලැබපු අත්දැකීම තමයි ඔහු විස්තර කළේ. ඔව්, එතකොට කළු සල්ලි සුදු කරන වැඩපිළිවෙළක් තිබෙනවා කියලා ඔය කතා එහෙම තියෙනවනේ. හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් GW තෙන්නකෝන් මහත්මයා කතා කළා නැවත. කොයි කොමසාරිස් ජෙනරාල්වරයෙක් කාලේද ඔය කැබිනට් එකේ එතකොට ආවේ? මම සම්බන්ධුනේ නැහැ. ඒ කාලේ තමයි මේ ට්‍රැන්ඩික් කරලා ගියේ. මගෙන් පිට ගියේ එකක් කියලා මම කිව්වා. අහා, මේ කියන්නේ ඔබතුමා සම්බන්ධ වුන්නේ නැහැ සහ ඔබතුමා මේකට කැමති වුන්නේ නැහැ. එහෙමද? බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය එකක් නෙවෙයි මේක. අන්න එතකොට ඒ අයියා කියපු දේ මල්ලි ඇහුවේ නැහැ නේ එවකට. දැන් ඒ එවකට මල්ලි දැන් අයියානේ. දැන් ඉතින් අයියා ඉතින් මොනවා කියයිද දන්නේ නැහැ ඉතින් නේ. දැන් ශාමික මෙහෙන් අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි සමහර නිලධාරීන් ඍජුව කතා කරනවා වැඩ කරනවා. ඒ උදවියට තනතුරෙන් යන්න වෙනවා. අනිවාර්යයෙන්. කාගේ හරි ඕමනාවක් මත කෙනෙකුට වැඩක් කරන්න උනොත් කිසියම් නිලධාරීෙකුට ඔහු අනිවාර්යයෙන්ම මේ ගිරේට අහු වෙනවා. එතකොට ඔය උදව් කරපු නැත්නම් රැකවරණය ලැබෙයියි කියලා විශ්වාස කරපු කවුරුත් නැති වෙනවා අන්තිමට තමාට. තමා විතරක් ඉතුරු වෙනවා. අන්න මේකෙදිත් බොහෝ දුරට අන්න ඒක වෙන්න පුළුවන්. එතකොට දැන් ඔය කතාව තිනවනේ ඇවන්ගාඩ් සමාගම හා සම්බන්ධ සිද්ධිය වෙන පෞද්ගලික ආයතන වලට දාන එක. හරි. ඔන්න දැන් ඒ කතාව ඉවරයි කියමුකෝ. දැන් වැලිකඩ බන්ධනාගාරයේ තියෙනවා බේකරිය. මේක ආසියාවේ ලොකුම හොඳම බේකරිය. විදියට තමයි විරුදාවලි ලබලා තියෙන්නේ. ඒකට මොකද වෙලා තියෙන්නේ මොකක් හින්දාද කියලා බලමු දහලා. ආසියාවේ ලොකුම බේකරිය තමයි වැලිකඩ බන්ධනාගාරයේ තියෙන්නේ. විශාල ප්‍රමාණයක් පාන් පුස්තකාල බලන මිස් වැලිකඩ මැගසින් එක CRP ටීමෙන් ලෝන් එකට ඒ ඔක්කොටම උදාහරණ වලට පාන් දුන්නේ පාන් පුස්තකාල වැලිකඩ බේකරිය. ඒක වෙනකොට කෑම දානවා පිටස්තර මිනිස්සුන්ට. ඒකවල ඒක අරගෙන ඒක තියෙන නිෂ්පාදනය එයා විකුණන පිටට මීට වැඩි ස්ථාගර මොකද ශ්‍රමය ලාභයෙන් මේක තුනේ. ඔය අරුත් දෙකකට උගොර තමයි ඔය සිතාගත නඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඔය ටිකරේ. දැන් බේකරියෙන් නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදන පිටට විකුණුවාම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඒ කියන්නේ රජයට ලාභයක් එන වැඩක් නේක. නිෂ්පාදිත උපරිම ලාභයක් නෑ නේද කොටසක් දෙන්නේ. පිටරට විකුණන්න අයිතියක් නැද්ද? පුළුවන් නේ. පිටරට අපරෝ විකිණ හැකි නෑ. අපරෝ පොබිට් නේ. ඒතර බේකරිය දින ඇදගෙන විකුණන්න පුළුවන්. දැන් අරය කරන්නේ බේකරි නිෂ්පාදන කොහොම හරි කරලා එයා පොරොර ගන්න වැඩි මුදලකට. බන්ධනාගාරට ඒ ලැබෙන මුදල ලැබෙන්නේ නැතිද? යාලේ කොමිස් එක අම්බරය යාලේ. නෑ නෑ නෑ. කොමිස් එක මේක නෙමෙයි. රජයට මුදලක් ලැබෙනවද ඕකෙන්? ඔව් රජයට දෙන්නත් පුළුවන්. පොත්පත් බලලා තියන්නේ රජයට දෙන්නත් පුළුවන්. ඒ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වෙනත් පාර්ශවයකුත් කතා කළා. පුරිනදරින් ඉතුරු කරන යවන්ජාක් වැඩිට කරුකේ නැහැ. පහේ යවන්ජාල්ලා පැත්ත බලත් කරන්නේ කියලා පෙතුමත් තුමා සියවරකට අවුල තිබුණා. කවුද? බන්ධනාගාර නිලධාරී පුරිනදරින් ඉස්සරහට මොනවා වුණත් එයාගේ සල්ලි වලේට වේව සිල්ල සල්ලි වලේ කියන්නේ ඔය යවන්ජාට ඔය සර්ච් කරන වලට යවන්ගේ නාමදාන බැරි මේ ස්කේප් වෙලා තියෙන මෙතන. අපේ නිලධාරීන්ට ඕටි පටා දෙනවා කියලා ඒ උනාට ඒවත් පරික්ෂා වෙලාවට දෙන්නේ නැහැ. පටායි කුච්චි වලවා කියලා පොරොන්දු වෙලා තමයි වැලි කඩින් දෙන්නේ කියලා තියෙනවා. එහෙම එහෙම හැමතැනින්ම නිලධාරීන් උදාගෙන. ඔයා ගන්නවද? අවුරුද්දට ඉන්න අපේ ධර්මාන්තල්
අපිට වැටුණා. ඒ මොකක්ද? අයි ඉතින් කර්මාන්තයේ අවශ්‍ය සමය අවදි ගන්න යනකොට බන්ධනාගාරයට එනවා සල්ලියක් එනවා. සල්ලියක් ආවට ඒක පෞද්ගලික කම්පැනියක් හරහා යන්නේ නැතුව කෙලිම බන්ධනාගාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මගේ තර්කයක. ඔව්. දැන් ආජ බලස්තන මොන වෙනස් වුණාද කියලා බන්ධනාගාරයට සම්බන්ධ වෙන්න වෙන්න පුළුවන්. ඔව්. මොකද ඉතින් පෞද්ගලික සමාගම් හරහා සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ උනකොට වෙයි ඉස්සෙල්ලා. වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල බන්ධනාගාරයේ රැඳවුවන් යම් යම් ආකාරයේ පෞද්ගලික ආයතනවලට යොදවා ගැනීම විශේෂයෙන්ම මේ නිස්සංක සේනාධිපති මහත්මයාගේ ඇවන්ගාඩ් එක ඇත්තටම මොකක්ද කරේ කියන සිද්ධිය සම්බන්ධයෙන් නනාවරණය කළා. ඒ පහුගිය හඬපටවලින් ඔබට ඇහුණා කොහොමද වැඩසහන ක්‍රමයට තට්ටු කරේ කියලා. ඊළඟට වැලිකඩ බන්ධනාගාරයේ දකුණු ආසියාවේ ලොකුම හොඳම බේකරියට මොකද උනේ කියලා ඔන්න කර්මාන්තංශයේ මොකද උනේ කියලාත් කිව්වා. ඈ ඒක දැන් තව එකක් තියෙනවා. ඒ මොකද්ද? මෙන්න මේක. මොකද්ද? උඩුවරසේදී ආරක්ෂාව තීපියනේ අර ආමීතිය සෙප්පිනක් පත්තනේ. මොකද්ද අන්නේ සිද්ධිය? එයාගේ ආරක්ෂක ඉස්සර තමයි සෝකල්ල දෙලඟට ඉන්ටර්වික් කරේ. ඒ මොකද්ද? එයාගේ මේ ආරක්ෂාව තීපියේ මේ ආමීතිය අයිම චෙක් කරා. දීලා කට්ටියට බැටලා සද්ද දාලා ඊට පස්සේ ආරක්ෂාව තීන්න එක්කන නම් අයින් කරා. ඉතින් මේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට කොහොමද හමුදාව යන්නේ? නැහැ හමුදාව නෙමෙයි. ඒක ඔය ඇවන්ගාඩ් ගෝඩෝන් එක තමයි කරන්නේ. අයි මේ 500ට ගොඩ බන්ධගත්තනේ මේ ආමීතිය නීතිය අනුකූලව අයින් වුණා. ඉතින් දැන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සොල්දාදුවන් එහෙම යොදා ගන්න මට්ටමක් තියෙනවා. ඉතින් ඇත්තටම ගෞරවනීය ආරක්ෂකංශයන්නේ යුද හමුදාව කියලා කියන්නේ. ඒකත් කෙලසනෝ මේකෙදි. ඈ තවදුරටත් විස්තරේ මෙහෙමයි. ඒ කියන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබෙන්න ඕන අවස්ථාවක් මේ පිට යවලානේ. දැන් ඒ කියන්නේ බන්ධනාගාර නිලධාරීන් නොවන යුද හමුදා විශ්‍රාමිකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ආවා කියලාද ඔයා කියන්නේ? ඒ මොකද්ද කොහොමද? නීති අනුකූල රෙවින් අයින් කරේ. ඒකත් පිට යන පටන් පෙරසෙල්ල අවන්ජාටි ගෙවෙල මොහොතේදී අයින් වුණාය. අනම්මනම් තමයි වැඩිම අන්තුරට තේරුණා තින් අපරාධයක්. කොහොමද බන්ධනාගාර වලට ඉන්නේ ඒගොල්ලෝ? ඒක තමයි ඒකට වෙනම යුනිෆෝම් එකක් දීලා බන්ධනාගාර මුත්‍යාලයට වටව ගත්තා. ඒ උනාද පිටියව කියලා අතුලට බඩු යන එක මොනවද මාදු වෙලා නැහැ කියලා සවස්. බන්ධනාගාර මුත්‍යාලයට බඳවගත්තේ. ඔව් මුත්‍යාලයට. එහෙනම් ඔයාගේ ඉහළ නිලධාරීන්ගේ සිකියුරිටි එකටත් ඔව් ඒකට තමයි ඉන්නේ. තේරුමක් නැතුවද? ඒගොල්ලන්ට එතකොට පඩි කියවන්නේ? දෙපාර්තමේන්තුව උන්ට පඩි විතර නෑ ඕටි ඔක්කොම. ඒකට බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි? ඔව් ඉතින් ඒකට කියවන්නේ. උටරණි උත්තර කියවන්න ගැටියක් තියෙන තමයි. ඒක මේ බඳවගෙන තියෙන්නේ සෙල්ලම් එකකට නෙවෙයි වන්දනාගාර බුද්ධියංශෙත්. ඈ ඔව්. ඒතරො එහෙමයි කියලා ඉතින් කුඩු ඇතුළට අදින එක ෆෝන් අදින එක අරව මෙව කරන එක ඒව නැවතිලා නැල්ලු. ඈ ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙන තැනක්. හැබැයි ශාමික දැන් අපි කතා කරමින් ආවේ අද දවසේදී ප්‍රධාන මාතෘකාව බවට පත්ුනේ මේ පසුගිය දවසේ මේ අරගල භූමියට පහර දෙන්න ගිය සිද්ධියේ සම්බන්ධයෙන් මහ ජනතාවට කොටු වුණා එක්තරා පිරිසක් වුන් වන්දනාගාර රැඳවියන් කියලා හෙළි වුණා. ඒකෙන් කොටසක් එළියට පැන්න කොටසක් ඇතුළට ගියා. අවසානයේ හොයාගෙන බලාගෙන යනකොට මේ උදවිය මේ පෞද්ගලික අංශවල පෞද්ගලික සේවයේ යොදවන දාලා තිබුණ දවසකට රුපියල් 500ක් වගේ සුළු මුදලක් තමයි ඔවුන්ට ලැබෙන්නේ. ඔව්. එතකොට මේ අරගලයට ගැහුවද නැද්ද කියන එක මෙතන වැඩක්ම නැහැ. මේ වගේ තැරව්කාර පෞද්ගලික ආයතනයක් මේක ගැනීම තුල ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙලා තිබෙන සහ වෙන හානිය. එතකොට මේවැ ඉහළ නිලධාරීන් මේවට වගකිව යුතුද නැද්ද? ඈ අන්න ඒ නිලධාරීන් හරහා මේ වෙන දේවල් මොනවද? බොරදියේ මාළු බානවද මේ අය නැත්නම් බලලව කොස්සට බානවද? මෙන්න මේ කියන ප්‍රශ්න සිය ගණනක් ඉතුරු කරමින් net fm බැලුම්ගලින් සමුගන්නවාද මේවට වැඩ නොවුනොත් මේ රටේ එක නීතියක් අර එක රටක් ඒවා බොරු කතා. ඉතින් ඒ නිසා හරියට කරමු හොඳටම කරමු එහෙම නැති වුනොත් රටවල පල්ලි. සුබ දවසක් මම රංගන. මම චාමික.